ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වූ යානයේ සියලුම සම්බන්ධතා විනාඩි කිහිපයකට පසු මුළුමනින්ම නැති වී ගොස් ජකර්තා අගනුවරට කිලෝමීටර් 20ක් උතුරින් මුහුදට එම ගුවන් යානය කඩා වැටී තිබුණා. එමෙන්ම මෙම යානය තුළ 60 දෙනෙකුට වැඩි පිරිසක් සිට තිබෙනවා. කෙසේ වෙතත් එම යානයේ ගමන් කළ පිරිසකගේ පවුලේ කෙනෙක් සියලු දෙනාම හඬවමින් කියා සිටියේ මෙවන් කතාවක්. කඩා වැටුණු ගුවන් යානයේ මගීන්ගෙන් එක් අයෙකු මගේ බෑනයි. ඔහුමට ගුවන් යානයට ගොඩවීමට පෙර දුරකථන ඇමතුමක් අරන් කිව්වේ ගුවන් ගමන් ප්‍රමාදයි ගමනට බාධාවක් වෙයිද කියලා. ජාතික උද්‍යාන සේවකයෙකු වන මාගේ බෑනා ඇතුළු බිරිඳ සහ දරුවන්ද මවද මෙම ගුවන් යානයේ සිටියා. මුළු පවුලම මට නැති වුණායයි ඔහු හඬමින් කියා සිටියා. එමෙන්ම සිදු වූ මේ මහ ඛේදවාචකය ගැන පරීක්ෂකයින් කියා සිටියේ මෙවන් කතාවක්. එම ගුවන් යානයේ සැලසුම් ඉතාමත් අසාර්ථකයි. ඒ විතරක් නෙවෙයි ගුවන් සේවය සහ ගුවන් නියමුවන්ගේද විශාල දෝෂයක් පවතිනවා. කොහොම හරි අවසානයේදී අහිංසකයන් පිරිසකට ජීවිත හිමි වුණා. මේ පිළිබඳ ඔබගේ අදහසුත් පහතින් කමෙන්ට් කරන්න යන අමතක කරන්න එපා.